අදත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ දහයමාර. සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න මගේ YouTube channel එක. එතකොට මගේ අලුත්ම movie reviews, ඒ වගේම TV series reviews සහ අනිත් videos එකත් මුලින්ම එකතු වෙන්න අවස්ථාව තියෙනවා. අද මම කතාබහට ලක් කරන්නේ review කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල මුළු ලෝකයේම බොහොම උනන්දුවෙන් නරඹන, ඒ වගේම ලෝකයේම පොඩ්ඩක් shock කරන්න සමත් වෙච්ච චිත්‍රපටය ගැන. ඒ තමයි අලුත්ම Joker චිත්‍රපටය. Joker කියන character එක අපි දන්නවා චිත්‍ර කතා ඔස්සේ තමයි එන්නේ. ඒ කියන්නේ comic books ඔස්සේ. DC සමාගමෙන් නිර්මාණය කරන බැට්මෑන් චරිතයේ ප්‍රධානම දුෂ්ටයෙක් විදිහට, ඒ කියන්නේ විලන් කෙනෙක් විදිහට තමයි මේ Joker character එක එන්නේ. කොටෙම කිව්වොත් මේ බැට්මෑන් ෆ්‍රැන්චයිස් එකේ ඉන්න ප්‍රධානම විලන් කියලා කිව්වත් නිවැරදි Joker. Joker character එක සම්බන්ධයෙන් අපි දන්න origin stories එකිනෙකට වෙනස්. ඒ අතරින් තියෙන ප්‍රධානම origin story එක තමයි ඒස් කෙමිකල්ස් කියන මේ ෆැක්ටරි එකේදී ඒ තියෙන කෙමිකල් පිට් එකකට වැටිලා ඊට පස්සේ මේ හැම සුදු වෙලා විරූපී වුණාට පස්සේ ඒ මනුස්සයා ඒ තමන්ගේ රූපය දැකලා පිස්සු හැදලා ඊට පස්සේ මේ අපරාධවලට එකතු වෙනවා කියන කාරණය. නමුත් මේ Joker ෆිල්ම් එකට පාදක වෙන්නේ ඊට වැඩිය පොඩ්ඩක් වෙනස් කතාවක්. චිත්‍රකතා සම්බන්ධයෙන්, ඒ කියන්නේ කොමික් සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති Batman graphic novel එකක් තියෙනවා Batman the Killing Joke කියලා. මේ Killing Joke කියන graphic novel එකට පාදක වෙන්නේ වෙනස්ම ස්ටෝරි එකක්. ඒ කියන්නේ ඒ graphic novel එකෙන් ස්ටෝරි එක ඉවරයි. ඒකෙදි පෙන්නනවා මේ Joker බවට පත්වෙන චරිතය මුලින්ම stand up comedian කෙනෙක් විදිහට තමයි තමන්ගේ ජීවිතව ගෙනියන්නේ කියලා. ඒ Killing Joke කතාවේ මුළු ස්ටෝරි එකම අරගෙන නැහැ. ඒ ආරම්භයේ විතරක් අරගෙන, ඒ කියන්නේ stand up comedian කෙනෙක් වෙන්න ඉන්නවා, Joker කෙනෙක් ඉන්නවා කියන කාරණේ විතරක් අරගෙන ඒ ඔස්සේ තව අලුත් ස්ටෝරියක් විදිහට තමයි මේ Joker ෆිල්ම් එකේ origin story එක එන්නේ. Joker ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Todd Phillips. Todd Phillips ගේ මීට කලින් කරපු බොහොම ජනප්‍රිය නිර්මාණයක් තමයි Hangover කියලා කියන්නේ. Hangover ෆිල්ම්ස් තුනම බලලා ඇති කියලා මම විශ්වාස කරනවා. Todd Phillips ට Martin Scorsese සම්බන්ධයෙන් තියෙන ඒ මිත්‍රත්වයත් එක්ක, ඒ වගේම ඔහුගේ නිර්මාණවලට තියෙන ආසක්ත වීමත් එක්ක තීරණය කරනවා මේ Joker චරිතයට පුළුවන් නම් Leonardo DiCaprio සම්බන්ධ කරගන්න. මොකද Martin Scorsese එක බොහොම කිට්ටු මිත්‍රත්වයක් තියෙන පුද්ගලයෙක් Leonardo DiCaprio. ඒ වගේම ඔහුගේ චිත්‍රපටවල ප්‍රධාන නළුවා විදිහට චිත්‍රපට කීපයකටම සම්බන්ධ වුණා Leonardo. ඒක නිසා මේ චරිතයත් Leonardo සම්බන්ධ කරගෙන කරන්න තිබුණා නම් හොඳයි කියලා ඒ වෙලාවේ Todd Phillips මේ Joker චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හිතනවා. නමුත් එතනදී සිද්ධ වෙන මං හිතන්නේ miscommunication එකක් නිසා වගේ වගේ මතගැටුම් එක්ක සහ Leonardo ගේ කැමැත්තක් නොතිබ්බ නිසාත් වෙන්න ඇති. ඒ චරිතය Leonardo ට ලැබෙන්නේ නැහැ. ඒත් එක තමයි Joaquin Phoenix කියන මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා මේ Joker scene එකට enter වෙන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාව වගේ නෙවෙයි ගොඩක් Hollywood වල Bollywood වල නළලියෝ මේ චරිතවලට අනුගත වෙන්න තමන්ගේ මුළු ජීවිතේම කැප කරනවා. ජීවිතයේ පරදුවට තියලා සමහර වෙලාවට මේ චරිත වෙනුවෙන් තමන්ව පොඩ්ඩක් ස්කේල් කරගන්නවා, තමන්ව හැඩ කරගන්නවා. Joaquin Phoenix කියන නළුවත් මේ Joker කියන අද්භූත කැරක්ටර් එක වෙනුවෙන් වෙනම කෙට්ටු වෙලා මේ චරිතයේ තියෙන මේ ડિප්‍රෙෂන් එක තමන්ගේ ඇඟට අරගෙන තමන්ගේ මනසට අරගෙන ගොඩක් සූදානම් වෙනවා. මතක ඇති 2008 දී එන Dark Knight ෆිල්ම් එක. ඒකෙදි Heath Ledger Joker විදිහට කරපු ඒ අනබිබවනීය පර්ෆෝමන්ස් එක මතක ඇති. ඒ පර්ෆෝමන්ස් එක කරලා අවසානයේදී Joker චරිතයට ගොඩක් අනුගත වෙලා Heath Ledger suicide කරගන්නවා. මොකද මේ Joker කියන කැරක්ටර් එකට අනුගත වෙද්දී රංගන ශිල්පියා අනිවාර්යයෙන්ම තමන්ගේ ඇතුළාන්තය සම්බන්ධයෙන් අධ්‍යයනය කර තමයි නිරත වෙන්නේ. එතකොට තමන්ගේ ඇතුලේ තියෙන dark side එක, ඒ කියන්නේ තමන්ගේ හිත ඇතුලේ තියෙන අඳුරු පැති එළියට එන්න ගන්නවා. ඒක මේ Joker චරිතයේ මේ සිනමා වංශ කතාව ඇතුලේදී නිර්මාණය කරපු, ඒ දේ නිරූපණය කරපු හැම කෙනෙක්ටම අඩුවැඩි වශයෙන් අත් වෙලා තියෙනවා. 89 දී Tim Burton ගේ Batman ෆිල්ම් එකේදී Joker විදියට ඉන්නේ Jack Nicholson ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා. එයත් කියනවා මේ චරිතය කරගෙන යනකොට අතරමඟදී තමන්ගේ වෙනස් වීමක් දැනෙන්න ආවා කියලා. ඒකේ උපරිමය තමයි Heath Ledger-ගෙන් සිද්ධ වුණේ. අවසානයේදී ඔහු ජීවිතයෙන් සමුගත්තා. ඔහු සියදිවි හානි කරගත්තා. Suicide Squad ෆිල්ම් එක අසාර්ථක වුණාට ඒ ෆිල්ම් එකේදී Joker විදියට හිටපු Jared Leto අන්තිම කාලෙදී shooting schedule එකේ අන්තිම කාලෙ වෙනකොට ගොඩක් දරුණු බොම් බිහිසුණු හැසිරීම් වලට ගියා කියලා සෙට් එකේ හිටපු ගොඩක් කට්ටිය වාර්තා කරලා තිබුණා විදේශ මාධ්‍ය වාර්තාවල. දැන් අලුතෙන්ම Joaquin Phoenix තමයි ඇවිත් තියෙන්නේ. පුළුවන් නම් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න Joaquin Phoenix ගේ ඉස්සර ඉන්ටර්විව්ස් සහ දැන් කරන ඉන්ටර්විව්ස්. Joaquin Phoenix ගේ පොඩි
වෙනසක් තියෙනවා. ඉස්සරට වැඩිය පොඩ්ඩක් වකින් ෆීනික්ස්ට තමන්කව පාලනය කරගන්න බැහැයි කියන දේ පේන්න තියෙනවා. එක නිසා මේක බොහොම භයානක රෝල් එකක්, මේක බොහොම බිහිසුණු රෝල් එකක්. නමුත් මේ සිනමා ශේෂත්‍රය වෙනුවෙන්, සිනමාවේ පෝෂණය වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් කැප කරලා මේ තරම් උත්තරීතර රංගනයක් ඉදිරිපත් කරන වකින් ෆීනික්ස්ට මං හිතනවා මෙච්චරක ඔස්කර් හම්බෙච්ච නැති නිසා ඔස්කර් හම්බ විය යුතුයි කියලා. මේ ජෝකර් ෆිල්ම් එක පාදක කරන් තියෙන්නේ 1981 වර්ෂය. එතකොට මේක ඉන්න මේ ආතර් කියන චරිතය, ඒ චරිතය ස්ටෑන්ඩ් අප් කමීඩියන් කෙනෙක් වෙන්න උත්සාහ කරන චරිතයක්. එයාගේ එක වීඩියෝ ක්ලිප් එකක් දකිනවා ලෝකේ තියෙන ප්‍රසිද්ධ ටෝක් ෂෝ හෝස්ට් කෙනෙක්. ඊට පස්සේ ටෝක් ෂෝ හෝස්ට්ේ වීඩියෝ එක පෙන්නලා ඔහුව සමච්චලයට ලක් කරනවා. සමච්චලයට ලක් කළා ඊට පස්සේ ඔහුව ගෙන්නනවා. මේ විදිහට තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ එක වීෆෝ වෙන්ඩටායකේ තියෙනවා වගේ උද්ඝෝෂණ තත්වයට ගිහිල්ලා, කැරලි තත්වයට ගිහිල්ලා මේ විදිහ බොහොම බිහිසුණු තැනකට මේ ෆිල්ම් එක යනවා. මේක වෙනස්ම ඔරිජින් ස්ටෝරි එකක්. අපි සාමාන්‍යයෙන් දකින ජෝකර් ඔරිජින් ස්ටෝරිස් වලට වැඩිය මේ කොමික් බුක් එකේ තියෙන ඔරිජින් ස්ටෝරිස් වලට වඩා වෙනස්. මේක ස්ටෑන්ඩ් ලෝන් මූවි එකක් විදිහට එන්නේ. කලින් ආපු කිසිම DC ෆිල්ම් එකකට මේක සම්බන්ධ වීමක් නැහැ. හැබැයි මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් ද කිං ඔෆ් කොමඩි කියන මාර්ටින් ස්කෝසේසේගේ ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේ තියෙනවා ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක් වෙන්න හීන දකින පුද්ගලයෙක් පස්සේ ටෝක් ෂෝ එකකට ගෙන්නලා සිද්ධ වෙන්න ආව එක්තරා විදිහක ටිකක් ඛේදජනක තත්වයක්. මේ ජෝක ෆිල්ම් එකටත් අන්න ඒ කතාව පොඩ්ඩක් පාදක වෙලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. එතකොට මේ ෆිල්ම් එක බලද්දි මට හිතිච්ච දේ තමයි අපි දකිනවා සමහර වෙලාවට අපි ගොඩක් ඔය මේ සෝෂල් මීඩියාවල විහිළු කරන චරිතවලට ඒ අය දකින්න එක විහිළුවක් කියලා. ඒක තමන්ගේ සතුට වෙනුවෙන් ඒගොල්ලෝ නිකුත් කරන වීඩියෝයක් වෙන්න පුළුවන්. පස්සේ ඒකේ තියෙන විහිළුව නිසා ඒක වෛරල් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි දකිනවා මනියා වගේ චරිත ඒ වීඩියෝස් අරගෙන ඒවට hina වෙනවා. ඒ වීඩියෝස් වලට අපිත් ඊට පස්සේ hina වෙනවා. නමුත් ඒ වීඩියෝ එක ගත්තාම ඊට පස්සේ ඒ වීඩියෝ එකට දායක වෙච්ච පුද්ගලයා, ඒ වීඩියෝ එකට පෙනී හිටපු පුද්ගලයා ඒ දේ කොහොම බාර ගන්නවාද කියන එක අපි දන්නේ නැහැ. මේ ෂූට් කරන දවසට කලින් දවසේ මනියා ස්ටේටස් එකක් දාලා තිබුණා. මම කරන වීඩියෝස් ගැන ආපහු දෙපාරක් හිතන්න සිද්ධ වුණා මේ ජෝක ෆිල්ම් එක බැලුවට පස්සේ කියලා. ඒක ඇත්තට මටත් හිතුණා, මට මනියට ඒක කියන්නත් හිතුණා. ඇත්ත තමයි මනියා, ඔයා මේ කරන වැඩේ නිසා අපි ඊට පස්සේ ඒ වීඩියෝ එකට එන රෙස්පොන්ස් එකත් එක්ක ඒ වීඩියෝස් වලට ඇත්තටම දායක වෙච්ච කට්ටියට එන හැඟීම, ඒගොල්ලන්ට තියෙන ෆීලිංගස් මොන වගේද කියලා අපි පස්සේ පසුවිපරමක් කරන්නේ නැහැනේ. ඒක නිසා මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මට හිතුණා සමහරවිට අපි මිනිස්සුන්ගේ අඩුපාඩු වලට hina වෙනවට ඒ අඩුපාඩු වලට ලක් වෙන පුද්ගලයා, ඒ අපි විහිළුවට ලක් කරන පුද්ගලයා පස්සේ ඒක මොනතරම් හිතින් හිතලා දුක් විඳිනවා ඇද්ද කියලා. මේ ජෝක ෆිල්ම් එක හරිය පුදුමාකාර ෆිල්ම් එකක්. මේක නරඹද්දි ඇත්තටම මම පෞද්ගලික අත්දැකීම් මං කියන්නම්, ෆිල්ම් එක බලලා ඉවරනට පස්සේ පැයක් දෙකක් විතර නිකන් මට ඇත්තටම මේ යථා තත්ත්වයට පත් වෙන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒක නිසා මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයා ස්ට්‍රෙස් පිටේ ඉන්න කෙනෙක් නම්, ඔයා ડિප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න කෙනෙක් නම් ජෝක ෆිල්ම් එක බලද්දි පොඩ්ඩක් කල්පනාකාරීව ඉන්න කියන එක මම මතක් කරනවා. ඇමරිකාවේ US සෝල්ජර්ස්ලාට, US මැරින්ස්ලාට මේ ෆිල්ම් එක බලන එක තහනම් කරලා තියෙන්නේ. ඒ තරමට මේ ෆිල්ම් එකේ වයලන්ස් තියෙනවා. මේක R-rated මූවි එකක් විදියට එන්නේ. ලංකාවේ මේක පෙන්වන්නෙත් ඒ R-rated මූවි එකක් විදියටම තමයි. ඒක නිසා පොඩ්ඩක් වයලන්ස් වැඩි. බලද්දි ඔයගොල්ලන්ට පොඩ්ඩක් ෂොක් එක දරා ගන්න අමාරු නම්, ටිකක් පොඩ්ඩක් කැළමෙන සුළු හිතක් තියෙනවා නම් ජෝක ෆිල්ම් එක බලද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියන එක මම මතක් කරනවා. ඕවරෝල් මේ ෆිල්ම් එකේ පර්ෆෝමන්ස් එක ගැන කතා කරද්දී වකින් ෆීනික්ස් ගැන ඇත්තටම මට කියන්න වදන් නැත. ඒ තරමට බොහොම ප්‍රබල රංගනයක් වකින් ෆිනික්ස් ඉදිරිපත් කරනවා. මම විශ්වාස කරනවා මේ සැරේවත් වකින් ෆිනික්ස්ට ඔස්කා එක හම්බ වේවි කියලා හොඳම නළුවාට. මොකද මේ වෙනුවෙන් එයා කරලා තියෙන කැපකිරීම අතිමහත්. ඒක ඇත්තට වචනයෙන් කියලා විස්තර කරන්න බෑ. මේ අවුරුද්දේ තිබිච්ච වෙනිස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී තමයි ජෝක ෆිල්ම් එක ඉස්සෙල්ලම පෙන්වන්නේ. එතකොට මේ ෆිල්ම් එක පෙන්වුවට පස්සේ ඒ මුළු හිටපු ඔඩියන්ස් එකම නැගිටලා විනාඩි 8ක් අප්පුඩි ගහලා තියෙනවා. ඒ වගේම ගෝල්ඩන් ලයන් අවාර්ඩ් එක හම්බ වෙන්නේ ජෝක ෆිල්ම් එකට. මං නිර්දේශ කරනවා හැම කෙනෙක්ටම මේ ෆිල්ම් එක හැකි ඉක්මනින් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බලන්න කියලා. මොකද මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම ගන්න ඕන. මේක සයිකලොජිකල් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඇත්තටම මම වදන් වලින් කියනවට වැඩිය මම විශ්වාස කරනවා මේක ඔයගොල්ලෝ මේ ඒ ෆිල්ම් හෝල් එකට ගිහිලා එක්ස්පීරියන්ස් එක ගත්තොත් හොඳයි කියලා. ජෝක ෆිල්ම් එකට මම සමස්තයක් වශයෙන් ලකුණු 10න් 9ක් දෙනවා. මේක ඉතාම හොඳ ප්‍රොඩක්ෂන් එකක්. මේ මෑත කාලේ නිර්මාණය වෙච්ච චිත්‍රපට අතරින් විශේෂයෙන්ම මේ සුපිරි වීරයන් සම්බන්ධ චිත්‍රපට අතරින් ඉතාම හොඳ චිත්‍රපටයක් විදිහට, ඒ ග්‍රේඩ් එකේ ෆිල්ම් එකක් විදිහට මේ ජෝක ෆිල්ම් එක නම් කරන්න පුළුවන්.
DC සම්බන්ධයෙන් කතා කරද්දී මාවලකට සාපේක්ෂව ගොඩක් පසුගාමි තත්වයක් තියෙන්නේ සිනමා නිර්මාණ වලින් ගත්තාම. නමුත් දැන් පේන තියෙන දෙයක් තමයි DC කට්ටිය ගොඩක් සම්භාව්‍ය පැත්තට සිනමා ලක්ෂණ වලට සිනමා රූපීව තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පොඩ්ඩක් මහන්සි වෙනවා කියන කාරණේ. ඒ අතින් ගත්තාම ජෝක ෆිල්ම් එකට මට 10න් 9ක් ලකුණු දෙන්න පුළුවන්. ඉතාම ඉහළ මට්ටමක මේක ෆිල්ම් එකක් විදිහටත් ඒ වගේම සුපර් හීරෝ ෆිල්ම් එකක් විදිහටත් මේ සුපර් හීරෝ ෆ්‍රැන්චයිස් එකේ දෙන ෆිල්ම් එකක් විදිහටත් මේ ෆිල්ම් එක අපිට ප්ලේස් කරන්න පුළුවන්. ඒක නිසා මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රෙකමෙන්ඩ් කරනවා පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා, ඒ කියන්නේ DVD එකක නැකන් ඉන්නේ නැතුව, ඩවුන්ලෝඩ් කරන්න නැකන් ඉන්නේ නැතුව, හැකි ඉක්මනින් ගිහිල්ලා ෆිල්ම් හෝල් එකකින්ම ජෝක ෆිල්ම් එක නරඹන්න කියලා. ජෝක ෆිල්ම් එක ගැන තියෙන මගේ අදහස් තමයි මම ඉදිරිපත් කරේ. මට තව මිස් වෙච්ච දේවල් ඇති, ඔයගොල්ලන්ට කියන්න දේවලුත් ඇති. කන්වර්සේෂන් එක දිගටම ගෙනිනු, පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මම ආයෙත් සැරයක් ඔයගොල්ලන්ට කියනවා, ඔයගොල්ලන්ට මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ස්ට්‍රෙස් තියෙනවා නම්, ડિප්‍රෙෂන් තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් මේ ජෝක ෆිල්ම් එක බලද්දී. අපි නම් තවත් දවසක තවත් රිවිව් එකකින් මුණ ගැහෙමු. ගින් එන්න මේ 10 මාර්තු.